අයිබෝන් ඔබ අදත් මේ සුපුරුදු ලෙසම එක්වන්නේ සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි. දෙසිදෙස් ලෝකේ නම් උතරතුරු රසක් දැනගන්න රැඳෙන්න අදත් අපත් සමගින් මම ශාරා කෝරළගේ. මම උදේෂණිට මේ ගෙදර. ප්‍රථමයෙන් නවදහනේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. දමුල්ලේ ඉස්ලාමීය දේවස්ථානය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවකට අනුව ක්‍රියාකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. යුරෝපා පාර්ලිමේන්තුව නියෝජිත කණ්ඩායමක් හෙට දිවයිනට. අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල රුපියල් 3කින් ඉහළට. ස්පාඤ්ඤයේ රාෆායල් නඩාල් බාසිලෝනා අභියුක්ත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයට. දේශීය පුවත් ඔබ වෙත ගෙන එන්නේ HNB පැතුම් බිම 2012 වැඩියෙන් ඉතිරි කර වැඩිපුර දිනා ගන්න. යුරෝපා පාර්ලිමේන්තුව නියෝජිත කණ්ඩායමක් හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. මෙරට යුරෝපා තානාපති කාර්යාලය සඳහන් කළේ රටේ වත්මන් තත්ත්වය පරීක්ෂා කිරීම ඔවුන්ගේ සංචාරයේ අරමුණ බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු එම නියෝජිත පිරිසට ඇතුළත් වෙනවා. ඔවුන් දිවයිනට පැමිණි පසු රජයේ ප්‍රධාන කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව යුරෝපා තානාපති කාර්යාලය සඳහන් කළා. යුරෝපා සංගමයේ ආධාරවලින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල සිදු කෙරෙන ව්‍යාපෘතිවල පරීක්ෂා කිරීමද එම නිරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් වෙනවා. දඹුල්ලේ ඉස්ලාම් දේවස්ථානය පිළිබඳ ඇති වූ අර්බුදය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවකට අනුව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. ඊයේ දිනේදී පක්ෂ සමාජිකයන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට පැමිණි බව අමාත්‍යවරයා BBC ලෝකසේවයට පැවසුවා. මෙම දේවස්ථානය වෙනත් තැනකට රැගෙන යාම සම්බන්ධයෙන් ඇති වී ඇති යෝජනාවට තම පක්ෂය කිසිසේත් එකඟ නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කරනවා. එම විහාර භූමියේ සිට විකාශය කෙන්න රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි නාලිකාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බව අමාත්‍යවරයා සඳහන් කළා. එම නාලිකාවට තම පෞද්ගලිකව සවන් දුන් බවත් එහි විකාශය නැවැත්විය යුතු බවත් රවුෆ් හකීම් මහතා BBC ලෝකසේවයට සඳහන් කර තිබෙනවා. රට තුල පවතින සියලු ව්‍යවල් දුරු කර ඒකීයත්වය මෙරට ළඟා කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු දූප වන්දනාවක් ඊයේ පැවැත්ුණා. ඒ කැලණිය රජ මහ විහාරයේ. මෙම පුණ්‍ය මහෝත්සවයේ සංවිධානය කර තිබුණේ අරහන්තන සමාධි ආරණ්‍ය යෝන් සංසදයේ මූලිකත්වයෙන්. මේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා. නිලුම්මල් පූජාව, කංචක පූජාව, සද්බුදු රජාණන් වහන්සේලාට වන්දනා කිරීම, ශ්‍රීපතුල් වන්දනාව, ආලෝක පූජාව සහ කැලණිසෑ රජුන් වන්දනා කිරීම ඇතුළු ආගමික වතාවත් වලින් මෙම පුණ්‍යෝත්සවය සමන්විත වුණා. ඒකාන්ත වශයෙන්ම මේ සියලු අවුල්විලතා සියලුම තාඩන පීඩන මේ හැම දෙයක්ම දුරු වෙලා එදා බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දී තිබුණා වූ සුන්දර පරිසරයේ රටාව සහ පිවිතුරු ඒකීය මානසිකත්වයේ අධ්‍යාත්මික දියුණුව නැවතත් මේ සිහිල බිම තුළ ඒකාත්මික වේවා කියන කරුණාවෙනුයි මේ දේ සිද්ධ කරන්නේ එසේම වේවා කියලා අපි නියුතු සම්බුද්ධ වන්දනාව ලෝකවාසී සියලු දෙනාත් මෙසින් අනුමෝදන් වෙත්වා කියලා මෛත්‍රියෙන් සිහිපත් කරමි. ජාතීන් අතර ඉවත් වුණ සමගිය නැවත ඇති කිරීම සඳහා කලාව උපයෝගී කරගත හැකි බව සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍ය TV ඒකනායක මහතා පවසනවා. ලෝක නර්තන දිනය සැමරීම සඳහා අද කොළඹදී පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙම උත්සවය අද පැවැත්ුණේ කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී. ඒ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය TV ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ශ්‍රී ලංකාවේ නර්තන ශාස්ත්‍රයේ ප්‍රගමණය උදෙසා මහකු මෙහෙවරක් කළ කලාකරුවන් 4 දෙනෙකු සඳහා සම්මාන පිරිනැමීමක්ද සිදු වුණා. දැන් මේ වගේ නර්තනයන් පිළිබඳව සමහර විට අපේ තරුණ පරපුර දක්වන උනන්දුව මම හිතනවා මදි කියලා. දැන් විශේෂයෙන් මෙතන ඉන්න අපේ ප්‍රවීණ ශිල්පීන් ගණනාවක් ඉන්නවා. ඒ අය තරුණ තරුණයන් ඒකරාශී කරමින් අලුත් නිර්මාණ
දෑයට පිරිනමන්න පුළුවන් අපේ සිව්සැට කලාවේම විවිධ අංග ඒකාබද්ධ කරමින් නව නිර්මාණ ක්‍රියාත්මක කිරීමත් එක්ක අපි ඉතාමත් ශක්තිමත් ප්‍රවේශයකට සම්බන්ධ වෙනවා කියන එක කියන්න කැමතියි මේ ජාතින් අතර ඉවත් වෙච්ච සමගිය ගොඩනගන්න තියෙන එකම දේ තමයි අපේ ලලිත කලාව ඒකට ප්‍රවේශ වෙන්න හරි ලේසි හින්දු කෝවිලත් එක්ක අපේ සංගීතයත් ඔවුන්ගේ සංගීතයත් එක්ක ඒ කාර්ය ක්‍රියාත්මක කිරීම සඳහා මම විශේෂයෙන් කිල්ලොච්චියේ කෝවිලක් හදලා අපි ඉන්දියාවෙන් ගෙනල්ලා ඒ කෝවිල අවශ්‍ය වාදන භාණ්ඩ ලබා දුන්නා. අනතුරුව ලෝක නර්තන දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ඡායාරූප ප්‍රදර්ශනයක් නැරඹීමටද අමාත්‍යවරයා එක් වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින සමරමු උත්සවය කොළඹ මහනගර සභා පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ගම්කරුහා මිනිස් බල සම්බන්ධ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වීම සඳහන් කළේ ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් මේ සඳහා එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මේ අතර කොළඹ නගරයේ ප්‍රධාන මෛරැලි 3ක් සහ පෙළපාලි 5ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අපේ මැයි දිනය 11ට අපි කැම්බල් පිටියෙන් පටන් අරගෙන එක වෙනකොට අපි පිටත් වෙනවා කැම්බල් පිටියේ රාජකාරණ මාවත හරහා උංචිබුරල් ලහන්දියට ගිහිල්ලා උංචිබුරල්ෙන් මර්දානට ගිහිල්ලා මර්දානෙන් ඩීන්ස් පාර සීමන්ස් පාර හරහා කොළඹ නගර සභා පිටිනියට එනවා. අද වෘත්තීය සමිති ව්‍යාපාරයේ වගේම ජාතියක් වශයෙන් අපි එකට නැගී සිටිය යුතු අවස්ථාවකට පත් වෙලා. යුද්ධයෙන් මේ රට අධිකරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව බේරාගත්තා වගේම අද ජාත්‍යන්තරය ඒකට විරුද්ධව විවිධ ව්‍යාපාරවලට යනවා. මේරටේ නිදහස අතිකරණය නිසා ජාත්‍යන්තර ලෝකයේ යුරෝපීය රටවල් ඒ විරුද්ධව කටයුතු කරනවා නම් මේරටේ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවත් එක්ක ඉන්න කියන පණිවුඩය ලෝකෙට දෙන්න අපි ආසන මට්ටමින් දහස් ගණනක් කොළඹට ගෙනලා මේ දිනියත් එක්ක ඒ ව්‍යාපාරයත් ආරම්භ කරන්න යන්නේ. මේ මේ දිනේට අපේ සන්ධානයේ සියලුම දේශපාලන පක්ෂ සහභාගී වෙනවා. මම විශ්වාස කරනවා ලක්ෂ දෙකකට වැඩි ජනගහනය සමාජිකව මේ දිනේට සහභාගී වෙනවා. ක්‍රූර යුද්ධය පිළිබඳව අවුරුදු 30කට කාලයකට පසුව ජනාධිපතිතුමා නියම කරුවර පස්සේ එදා කරපු විනාශය පිළිබඳව කොයි ලෝකෙත් අපිට අතීත දුන්නේ නැහැ. මේ අවස්ථාවේදී කම්කරු පන්තියේදී ශක්තිය මහජන ජනාධිපතිතුමාට තියෙනවායි කම්කරු වැඩ කරන ජනතාව මේ ලංකාව ආරක්ෂා කිරීමට දීපත් වෙනවා කියන එක පණිවිඩය දීමරතයි. මේ සරිම ලක්ෂ දෙකට විදිය මවිතන්නේ කණ්ඩායමක් මේ සැරේ පැමිණීමට බලාපොරොත්තු වෙනවා. පුණ්ණාන්සලා අනිත් අවුරුද්දට වැඩිය මේ දිනේ මේ පෙළපාලියට කාල වේලාවත් අවිලා ජනාධිපති මාට කොච්චර සහයෝග තියෙනවා කියනක අපි කැලේගුණ සලකන්න ඕන. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ විපක්ෂයේ ඒකාබද්ධ සංවිධානය කරන ජාතික මේ දින රැලිය මේ පළවෙනිදා පස්වරු එකට යාපන සැරක් සූදානම් කරමින් තිබෙනවා. විශේෂයෙන් මේ මේ දිනේ අපි ජාත්‍යන්තර කම්කරු දිනයේ සමරීමේ මේ දිනය එනිසාම අපි විපක්ෂයේ ප්‍රධාන පක්ෂ කීපයකට ආරාධනා කරා. ඒ අනුව නව සමාජ පක්ෂය වගේම සමාජවාදී පෙරමුණ එවගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නව සිහලෝරුමය සහ දෙමළ ජාතික සන්ධානයත් මේ මැයිදිනය සඳහා එක්සත් ජාතික පක්ෂය සමග මැයිදිනයට සහභාගී වීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන් මේ වෙනකොට සූදානම් කිරීම සියල්ල සිදු වෙලා තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වන මේ මැයිදිනයේ ප්‍රධානම තේමා වශයෙන් උතුරක් දකුණක් මේ අතර දිවංගත ජනාධිපති ප්‍රේමදාස ගුණසමර උළෙල අලුත් කඩේ පිරරුවාසලදී පැවැත්වෙනවා. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද කොළඹ සුචරිත ශාලාවසලදී ක්‍රියාත්මක වුණා. එක්සත් ජාතික පක්ෂයේ මැයිදිනයක් යාපනය නැහැ. තියෙන්නේ TNA සංවිධානයේ මැයිරැලියක්. අපිට මේ රටේ ජනතාවට කියන්න තියෙන්නේ එක දෙයයි. TT සංවිධානයෙන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා, ලලිත් අතුලත් මුදලි මැතිතුමා වැනි විශාල නායකයෝ ප්‍රමාණයක් LTT සංවිධානය විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ඝාතනය කරා. ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්සත් ජාතික පාක්ෂිකයන් අතර මැයිදිනය සංවිධානය කරගෙන ඉන්නකොට තමයි ඝාතනය කරේ. එවැනි නායකයෙක් සමරන්න බැරි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද ඒ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කරපු උදවියත් එක්ක යාපනයට ගිහිල්ලා මේ දිනේ සමරනවා. අපි මේ පාගමනෙන් මේ රටේ ජනතාව සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක ඉන්නවයි කියන එක තමයි අපි පෙන්වන්න යන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා, තිස්ස අත්තනායක මැතිතුමා මේ පක්ෂය විනාශ කරලා මන්ත්‍රීවරු, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු බලහත්කාරයෙන් ගෙනියන්න යනවා. නමුත් අපි එයාට කියන්නේ ಗುಣ සමරන්න කාගෙන්වත් අවසරයක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ මේ දින රැලිය කොළඹ BRC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙවර එහි තේමාව වී තිබෙන්නේ අධිරාජ්‍යවාදී පෙරමුණක් සමාජවාදී පාලනයක් යන්නයි. එහි සූදානම් පිළිබඳව අප කැමරාවේ සටහන් උනේ මේ ආකාරයෙන්. BRC ක්‍රීඩා පිටණියේ අපි දැනට මේ දිනේ සඳහා අවශ්‍ය කරන බට කණ්ඩායම් බෑන් කණ්ඩායම් පුරුදු වෙමින් තියෙනවා. ලංකාවේ දිස්ත්‍රික්ක කීපයකින්ම මේ දිනේට සහභාගී වෙන්න
කට්ටිය සූදානම් වෙමින් තියෙනවා දිස්ත්‍රික්කවල ප්‍රදර්ශන රට ප්‍රධාන කණ්ඩායම් සහ වෙනත් සංඝ හදමින් ඉන්න සූදානම්ින් තියෙනවා මෙවර මේ දිනේ අපේ තේමාව වෙන්නේ අධිරාජ්‍ය විරෝධී පෙරමුණ සමාජවාදී පාලනය මයිදිනේ සාර්ථකව පවත්වා ගැනීම සඳහා සියලු කටයුතු සූදානම්ින් තියෙනවා මයිදින රැලියේ ප්‍රධාන වේදිකාව දැනට අපි VR66නේ ඉදිරියෙන් තියෙනවා මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මේ රැළිය ගුණසිංහපුර ප්‍රයිස් පාකී පැවැත්වීමට කටයුතු දා තිබෙනවා. එහි සූදානම් පිළිබඳව අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙන්. මේවර ජාත්‍යන්තර සම්ප්‍රදිනය විවිධ දේශපාලන පක්ෂ සංවිධාන සහ වාමාංශිකයන් ප්‍රගතිශීලීන් සියලු දෙනාම එක්චි කරගත්ත මේ දිනයක් ලෙස පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඊට පෙර පැවැත්වුණු මේ දිනවලදී වගේ දේශපාලන පක්ෂ වෙන් වෙලා වෙනම සමරන මේ දිනයක් වෙනුවට සියලුම වමේ බලවේග වෘත්පාලන පක්ෂ එක මේ දින වේදිකාවක මෙවර මේ දිනේ සැමරීම අපි හිතනවා ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ සම්දිස්ථානයක් සහ විශේෂ ජයග්‍රහණයක් කියලා. අපේ ගුණසිංහපුර ප්‍රයිස් පිටිය වෙන් කරලා තියෙන්නේ මූලික සූදානම් කිරීම කටයුතු ආරම්භ කළා. ඒ මේ වෙන විට අපි ඒ ස්ථානයේ අපේ වේදිකාව ඉදි කිරීමේ කටයුතු සිදු කරමින් පවතින්නේ. මේ අතර මේ දින පෙළපාලිය වෙනුවෙන් කොළඹ නගරය සහ අනිකුත් ප්‍රදේශවල විශේෂ රත් වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් කොළඹ නගරයේ සහ අනිකුත් ප්‍රදේශවල පොලිස් නිලධාරීන් දසදහසකට ආසන්න පිරිසක් රාජකාරියේ යෙදවීමටද කටයුතු යොදා තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ දින රැළිය කොළඹ නගරසභා පිටියේදී පැවැත්වීමට නියමිතයි. ඒ හේතුවෙන් බේස්ලයින් පාර, මරදාන පාර, ඩීන්ස් පාර, කන්නංගර මාවත, වෝඩ් පෙදෙස, ලිප්ටන් වටරවුම මං සන්ධිය, ආයුර්වේද වටරවුම, කාසල් වීදිය, කනත්ත පාර, තිඹිරිකසාය යන මාර්ග දහවල් 12න් පසුව සම්පූර්ණයෙන්ම වසා දැමීමට හෝ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලිසිය නිවේදනය කරනවා. කොළඹ බීආර්සී පිටියේදී පැවැත්වීමට නියමිත ජනතා විමුක්ති පෙරමුණේ මැයිදින රැළිය හේතුවෙන් අවහිරවන මාර්ග වන්නේ සරණංකර පාර, පාමංකඩ මං සන්ධිය, ස්ටැෆර්ඩ් මාවත, හයිලවල් පාර යන මාර්ගයි. මේ අතර දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සමරුව කොළඹ අලුත් කඩේ ප්‍රේමදාස පිළිරු අභියසදී පැවැත්වීමට නියමිතයි. මේ හේතුවෙන් සිරිමාවු බණ්ඩාරනායක මාවත, ජේතවන පාර, ආමර මං සන්ධිය, සුමනතිස්ස මාවත, සංගරාජ වටරවුම, සංගරාජ මාවත, කාර්මික විදුහල් මං සන්ධිය, ශාන්ත බස්තියම කන්ද පාර, මිහිඳු මාවත, උසාවිය පාර යන මාර්ග දහවල් 12න් පසුව අවහිරවන බව පොලිසිය සඳහන් කරනවා. ඉහත මාර්ග වසා දැමීමේ හේතුවෙන් කොළඹ නගරයට ඇතුළුවීමට සහ පිටවීමට විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව මීගමුව හෝ නුවර පාරෙන් හෝ වැල්ලම්පිට දෙසින් පැමිණෙන වාහන ඔරගොඩ වත්ත හරහා සමන්තා මං සන්ධියෙන් දකුණට ගොස් ගමන් කළ හැකියි. පිළියන්දල දෙසින් පැමිණෙන වාහන නුගේගොඩට පැමිණ හයිලවල් මාර්ගය ඔස්සේ කිරුළුපන මං සන්ධියෙන් දකුණට හැරි බේස්ලයින් පාර ඔස්සේ නාරාහෙන් පිට මං සන්ධියට ගොස් තිඹිරිගස්සාය තුම්මුල්ල හරහා ඩුප්ලිකේෂන් පාර ගාලුමුව දොර හරහා ගමන් කළ හැකියි. එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් විසින් සංවිධානය කරන මේ දින රැලි කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙන්නේ යාපනයේ දිස්ත්‍රික්කයේ. ඒ හේතුවෙන් ඒ නවයේ මාර්ගය ආරුක්කු මං සන්ධියෙන් සම්පූර්ණයෙන්ම වසා දැමීම හෝ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන අතර එම වාහන චෙම්මනි පාර, කංකසන්තුරේ පාර ඔස්සේ ගමන් කළ යුතුයි. එමෙන්ම කයිට් සිට යාපනයේ ප්‍රදේශයට පැමිණෙන වාහන නවත්තුඩා පාර ඔස්සේ කංකසන්තුරේ මාර්ගය හරහා ගමන් කළ යුතු බවද පොලිසිය පවසනවා. මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ දින රැලි තුනක් පැවැත්වෙනවා. ඒ හේතුවෙන් එදින දහවල් 12න් පසුව නුවරඑළිය නගරය තුළද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව පොලිසිය සඳහන් කළා. අද මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන පරිදි පාන් මිල රුපියල් 3කින් ඉහළ දැමීමට බේකර් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව රුපියල් 55ක්ව පැවති ග්‍රෑම් 450ක පාන් ගෙඩියක නව මිල රුපියල් 58ක් වනු ඇත. අපකල විමසීමකදී බේකර් හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජවර්ධන මහතා පැවසුවේ තිරිඟු පිටිමිල ඉහළ යාමට සාපේක්ෂව මෙම මිල වැඩි කිරීම සිදු කළ බවයි. මේ වසර තුල පාන් ඇතුළු බේකර් නිෂ්පාදනවල මිල ඉහළ දැමෙන දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමුවා. ඒ අනුව එතෙක් රුපියල් 50ක පැවති ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 55 දක්වා ඉහළ ගියා. මේ අතර පසුගිය 26 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල රුපියල් 8.50කින් ඉහළ දමනු ලැබුවා. සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය පැවසුවේ වැඩි වූ තිරිඟු පිටි මිලට සාපේක්ෂව පාන් ඇතුළු බේකර් නිෂ්පාදන මිලද ඉහළ දැමිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම සංගමයේ විධායක සභා රැස්වීම ඊයේ රාත්‍රියේ රැස්වුණු අතර එහිදී ගත් තීරණයකට අනුව පාන් ගෙඩියක මිල රුපියල් 3කින් ඉහළ දැමුණා. ඒ අනුව පාන් ගෙඩියක නව මිල රුපියල් 58ක්.
वायु समीकरण नुकन लद सियलुम पौद्गलिक उसुसैल्वलट एरहिव नीतिमय पियवर गैनीमट कटयुतु करन बव जातिक विलवुन उपकरण सह औषध अधिकारी पवसनवा एहि अध्यक्ष वैद्य हेमंत बेनरगम महता संधान कले औषधवल गुणात्मक बव आरक्षा किरीमट औषधशाला वायु समीकरण किरीम अत्यावश्य बवाई वायु समीकरण ताम वेदगत निष्पादने का निष्ठाने सिट रोगी आगे काटट जानतरु औषधे ये निष्पादने ये उष्णत्वे तिबी युतु अभी बालकन अभी नीति डालती नो मीठे पास आहुनो अभी अनिवार्यम ये फार्मेसी के रजिस्ट्रेशन कैंसल करनो इतामतरु अभी नाडु दानो सीएल औषध अतरंग उठगा इवे गहलती नो मैं उष्णत्वे तिबुनो तितरे मैं कम नियम प्रमित रंधा पावती अदाल आयुकाले तुल मैनुफैक्चर मैं किया मे उष्णत्व मेक तिबी युतु उष्णत्व मेक तिबु नेता मेके गुणात्मक भाग रंधा पावती न समहार साली पे में परमात्म में वेड़ करना है गेन ने एक्सपायरी डेट टेकर किट्टू में बेहत मुकद अनित्य वटोड़ा लाभ ही फ्री लेबर करना एक्सपायरी डेट टेक वेनास कर ला इवेनी पुतगल इंटर मरण दानु में दी तो ही लंका के कोहेवत ने उष्णत विसिपहाट आडू तेना नुवरे लिए एर अनित स्थान वाले मैं एजी कर यू तो ही फार्मसिस्ट लोगो आगे की मकती नो औषध संबंध जनता वट किया दें මෙරට වැඩ කරන ජනතාවගෙන් 20 ලක්ෂයක් පමණ විදේශ රටවල සේවය කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල කුණවර්ධන මහතා පවසනවා. එම නිසා අනාගතයේදී ශිෂ්‍යයා මෙරට සම්පතක් ලෙස නොව විශ්වයට සම්පතක් ලෙස නිර්මාණය කළ යුතු බව අමාත්‍යවරයා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ සුකුදදාස ක්‍රීඩාංගණයේදී පැවති සුපසන් ගුරු අභිමානී 2011 උපහාර උළෙලට සහභාගී වෙමින් මෙම උත්සවයට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. 2011 අවසරයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී වැඩිම ප්‍රතිඵල ලබාගත් බස්නාහිර පළාත් පාසල් 10ක විදුහල්පතිවරුන් ඇතුළු ගුරුවරුන් 77 දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර වුණා. විශ්ව ගම්මානයක් බවට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස අපේ රටේ වැඩ කරන ජනතාවගෙන් 20 ලක්ෂයක් ලංකාවෙන් බෑරව ඇමරිකාව එංගලන්තයේ ජපානයේ සිංගප්පූරුව මැලේසියාව වැනි දියුණු රටවල ඩුබායි ජෝදාන් ඕමාන් බහරේන් වැනි වෙනත් මැද පෙරදිග රටවල ජීවනෝපාය සලස ගන්නවා. ඒ නිසා හෙට දවසේ ඔබ විසින් නිර්මාණය කරන දරුවා දූපතට සම්පතක් ලෙස නොව විශ්වයේ සම්පතක් ලෙසට නිර්මාණය කර ගැනීම ජාතික අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ සඳහා දැනුම කේන්ද්‍රීය සංවර්ධන උපාය මාර්ගය प्रायोगिक यथार्थ बवट पत्री जाति वगकीम फेवरी अद्यतन श्रीलंका मे गुरु मेनवरू हा पियवरू वेत